මේ දේශීය වෙදකමත් එක්ක බැඳලා තියෙනවා අපේ පාරම්පරික උරුමයන් අද තියෙන බරපතලම ප්‍රශ්නේ තමයි ජාත්‍යන්තර බලවේග මේ පාරම්පරික උරුමයන් මංකොල්ල කෑමේ ප්‍රශ්නය කොතල හිමිට වලට අදාළ පේටන් බලපත්‍ර ජපානයේ ගන්නෙ තවත් බොහෝ පේටන් බලපත්‍ර විවිධ රටවල වලින් ගන්නෙ මම කියන්නේ මේක වර්තමානයේ සිද්ධ වුණත් කොළපාට ආණ්ඩුවකින් සිද්ධ වුණත් නිල්පාට ආණ්ඩුවකින් සිද්ධ වුණත් නිලුයි රතුයි මිශ්‍ර වෙච්ච ආණ්ඩුවකින් සිද්ධ වුණත් වැරද්ද වැරද්ද ජාත්‍යන්තර චෞරයන්ට අපේ මේ ලංකාවේ භූමිය නිදහසේ පිස්සු කෙලින්න කෙලිබිමක් බවට පත් කිරීම මොන ආණ්ඩුවෙන් සිද්ධ වුණත් වැරද්ද වැරද්ද කියන තරම් කෂේරුවක් අපිට තියෙන්නට අවශ්‍යයි ඒ නිසා මම ඉතා පැහැදිලිව සඳහන් කරන්න කැමති මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපේ පර්යේෂණ අංශ ශක්තිමත් කිරීම වගේම ඒ පර්යේෂණ ජාත්‍යන්තර කෙලිකාර චෞර්‍යයන්ට රඟ දක්වන රඟමලක් රඟමඩලක් බවට පත් වෙන්නට නම් ඉඩ තියන්න එපායි කියන කාරණේ මම ඉතා පැහැදිලිව කියනවා මොකද අපේ පාරම්පරික උරුමයන් කියන්නේ අපේ දේ පාරම්පරික උරුමයන් කියන්නේ අපේ දේ ඒ අපේ දේ රැක ගැනීම අපේ වගකීමක් ජාතියක් විදියට රටක් විදියට ඒ වගේම ආයුර්වේද පර්යේෂණ රෝහල් වලට අමතරව තනි පුද්ගලයෝ පර්යේෂණ කරනවා නම් මේ ඔබතුමාලා වෙන් කරන මුදල් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඒ අයටත් වෙන් කළ යුතුව තියෙනවා මොකද අපි දන්නවා අලුත් අලුත් ලෙඩ රෝග ඇති වෙනවා දවසෙන් දවස අලුත් අලුත් ලෙඩ රෝග හොයා ගන්නවා සමහර විට ආයුර්වේද අංශයන්ගෙන් මේ ලෙඩ රෝග වලට අදාළ යම් යම් ප්‍රතිකාර සොයා ගන්න පුළුවන් පර්යේෂණ කරන තනි පුජ්‍යලයෝ හෝ සංවිධානව දිරිගන්වීම අපි කළ යුතුව තියෙනවා දැන් බලන්න ඊයේ පෙරේද ඩෙංගු සම්බන්ධයෙන් පර්යේෂණයක් කළා හොයාගත්ත කියලා කිව්වා ඩෙංගු සඳහා ඖෂධයක් ඒකම නෝ ආයුර්වේද මෞද්ධ මණ්ඩලය මේ පිළිගනු නොලැබේ මන් දන්නේ නැහැ පුවත්පත් වාර්තාවේ තිබුණු දේ සත්‍යද අසත්‍යද කියලා ඒක සරලට මෙහෙම පර්යේෂණ කරපු පුජ්‍යලයාගේ පර්යේෂණය පිළිගන්නේ නැහැ කියන එකද අපි කළ යුත්තේ නෑ ඔහු උපස්තම්බනය කිරීමයි කළ යුත්තේ ඔහු දිරිගන්වීමයි කළ යුත්තේ පර්යේෂණය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ තත්ත්වයන්ට අනුකූල විදියට තව තවත් ආධාර දීලා සහයෝගය දක්වීමයි කළ යුත්තේ ඩෙංගු විතරක් නෙමෙයි HIV ගරු ඇමතුමා පුංචි කාලයේ තියෙන්නේ ඒ නිසා ඔබතුමාගේ කතාවේදී පිළිතුරක් දෙන්න හරි ඒ වගේම ඩෙංගු පමණක් නෙමෙයි පිළිකා වේවා ආයුර්වේද භාෂාවෙන් මధుමේහය නැත්නම් අපේ භාෂාවෙන් ඩයබටිස් මෙලයිටස් නැත්නම් දියවැඩියා වේවා එහෙම නැත්නම් HIV ආසාදන වේවා මේ සම්බන්ධ පරිශ්‍රය අපි දන්නවා ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යෝ තමුන්ගේ අවසාන වසරේදී උපාධිය කරද්දී පරිශ්‍රණයක් කරනවා ඒ පරිශ්‍රණ ලකුණු දෙනවා හැබැයි ඒක එතනින් ඉවර වෙන්න නොදී ඊට පස්සේ හොඳම පරිශ්‍රණ තෝරගන්න ඒ හොඳම පරිශ්‍රණ ඊට වඩා විද්වත් මණ්ඩලයකට ගෙනියන්න ඒ පරිශ්‍රණ තවත් ඉදිරියට කරගෙන යන්න එයාට යම් ආධාරයක් ග්‍රාන්ට් එකක් දෙන්න ඒ පරිශ්‍රණ වලින් හොයාගන්න දේවල් වලට වැඩි වැඩි ශක්තියක් දෙන්න එහෙම වුණොත් ආයුර්වේද ශේෂයෙන් නව සොයා ගැනීම කරන්න පුළුවන් තරුණ වෛද්‍යවරු ගණනාවක් නව පරිශ්‍රකයෝ නව නිෂ්පාදකයෝ නව නිපැයුම් කරුවෝ ගණනාවක් මේ ශේෂයෙන් ඔබට ඉස්මතු කරගන්න පුළුවන් කියන කාරණය මම මතු කරනවා ඒ නිසා ආයුර්වේද උපාධියේ ඒ ලකුණු දෙන තනින් ඒක ඉවර කරන්න දෙන්න එපා එතනින් දෙවනි මණ්ඩලයක් පත් කරන්න අමාත්‍යංශයෙන් සහ දෙපාර්තමේන්තුවේ උපදේශක මණ්ඩලයක් අර පරිශ්‍රණ වාර්තා එතනට යොමු කරන්න එතනින් හොඳම ඒවට ආධාර දෙන වැඩ පිළිලකට ඔබතුමන්ලගේ මැදිහත් වීම ලබා දෙන්න කියලා මම ඉල්ලනවා ඒ වගේම මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි දේශීය ආයුර්වේද නිෂ්පාදන ප්‍රමිතියක් ඇතුව පාත්තගෙන යන්න අවශ්‍යයි දැන් පහුගිය කාලේ මොකද ගොබෙල්ස්ගේ තියරි දෙකයි පළවෙනි තියරි තමයි පළමුව කියන අසත්‍ය දෙවනුව කියන සත්‍යයට වඩා මිනිස්සු පිළිගන්නවා එකම අසත්‍ය පුන පුනා කියලා කරු පිළිගන්න දැන් බටහිර ඖෂධ සමාගම් වේවා වෙනත් අය වේවා මේ ආයුර්වේද ඖෂධ හින්දා නන් ඇල්කොහොලික් සිරෝසිස් නැත්නම් මද්යසාර නොවන අක්මා ප්‍රදාහය ඇති වෙන්න පුළුවන් කියලා මතවාදයක් පැතිරෙව්වා දැන් මේකට එක හේතුවක් අරිෂ්ඨ කියලා කිව්වා දැන් අපේ પરંપරාගත පාවිච්චි කරපු අරිෂ්ඨ හින්දා කවදාවත් නන් ඇල්කොහොලික් සිරෝසිස් හදන කියලා වාර්තා වෙලා තියෙනවද එහෙනම් මෙතන තියෙන ගැටලුව මොකද්ද ඒක පිළිබඳව අපි සොයා බැලිය යුතුව තියෙනවා මේ ගැන කරපු පර්යේෂණයකින් මට දැනගන්න ලැබුණා මේ නන් ඇල්කොහොලික් සිරෝසිස් වලට සැබෑ අරිෂ්ඨවල බලපෑමක් නැහැ කියලා. හැබැයි තාමත් සමාජගත වෙලා තියෙන මතය ඒක නෙමෙයි. එහෙනම් මේ ජාත්‍යන්තර බටහිර ඖෂධ සමාගම් තමුන්ගේ ඖෂධ ටික විකුණ ගන්න මේ බටහිර ඖෂධ වර්ග දෙකේ කොළයට දාලා සෙල්ලම් කරන්න ඉඩ තියන්න අමාත්‍යංශය කොහොමවත් අමාත්‍යංශය ඉඩ තියන්න එපායි කියන කාරණේ. එහෙම කටයුතු කරන්නට ඉඩ තියන්න එපා අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වන්න ඕන. මාධ්‍ය වලට දැනුවත් කිරීම කරන්න ඕන. මීට වඩා සක්‍රියව මේ අපේ ආයුර්වේද ඖෂධ වලට ගහන ගැහිල්ල නවත්ත ගන්න වැඩපිළිවෙලක් ඇති කරන්න ඕනේ කියන කාරණේ මම සඳහන් කරන්න ඕනේ. ඒ වගේම අමුද්‍රව්‍ය ආනයනයේදී සමහරවිට රුපියල් 50ක බද්ද. සමහර ඖෂධ සඳහා 100ට 300ක බද්ද. ආයුර්වේද ඖෂධ සම්බන්ධයෙන්වත් මීට වඩා සහනයක් ඇති කළ යුතුයි කියන කාරණේ මම සඳහන් කරනවා. තත්ත්වයෙන් බාල ඖෂධ ගැන මේ අයවැය සඳහන් වෙලා තියෙනවා. ඒ යෝජනා හොඳයි. හැබැයි ඒ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී කඩිනම් වැඩපිළිවෙලක අවශ්‍යතාවය මම සඳහන් කරන්න කැමතියි. ඒ වගේම මේ ඖෂධ වල ප්‍රමිතිය හොයන සූත්‍ර කමිටුව ගරු ඇමතුමනි මේ සූත්‍ර කමිටුවට මුදලාලිලා හෝ මුදලාලියගේ නියෝජිතයන් පත් වෙන්න ඉඩ තියන්න එපා.
එහෙම වුණත් හොරාගේ අම්මගෙන් පේන හැවුවා වගේ වැඩක් වෙන්නේ. සමහර ඖෂධ නිෂ්පාදකයෝම මේ සූත්‍ර කමිටුවේ ඉන්නවනම් තමුන්ගේ කම්පැනි බඩු ටික කොහොම හරි විකුණ ගන්න ප්‍රමිතිය බල්ලට දාලා හරි කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා අපි ඉල්ලනවා ඔබෙන් සූත්‍ර කමිටුවට ඖෂධ නිෂ්පාදකයන් නැත්තම් මුදලාලිලා ඇතුල් කරන්න දෙන්න එපා. ඒ මුදලාලිලට මේක තුල රඟපාන්න ඉඩ තියන්න එපායි කියන කාරණේ මම මේ අවස්ථාවේදී කියනවා. එහෙමයි ඉන්නවනම් දැම්ම කන් කැටියෙන් ඇදලා දැමීම ආයුර්වේද ආදරය කරන ඔබතුමාගේ වගකීමක් කියන කාරණේ මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි. ඒ වගේම දේශීය කැඳුම් මිදුම් අක්ෂි චිකිත්සාව දැවුම් පිලිස්සුම් සර්ප විෂ ගෙඩි වන පිළිකා දද මේ සියල්ලට ප්‍රතිකාර කරන්න පුළුවන් ක්‍රමවේද මේ ආයුර්වේද තියෙන දේ සංචාරක ව්‍යාපාරත් එක්ක බද්ධ කිරීම වගේම විශේෂයෙන්ම සම්බාහනය පිළිබඳව සඳහන් කරා. මේ සම්බාහන මධ්‍යස්ථාන නාමයෙන් අද ආයුර්වේද වෛද්‍යවරු දෙකේ කොළයට වැටෙන ගණිකා ව්‍යාපාරය ක්‍රියාත්මක කරනවා. මේව කරන්නේ සැබෑද නැහැ මුදල් උපයීමේ උවමනාවෙන් ඉතා නින්දිත විදියට මේ කටයුත්තට මැදිහත් වෙලා ඉන්න ස්වල්ප දෙනෙක් හින්දා ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා දන්නව ගම්පහ දිස්ත්‍රික්කයේ මේ ඊයේ පෙරේදා හමුදා නිලධාරීන්ගේ කියාගත්ත අය ගිහිල්ලා මේ මේ මේක ආයුර්වේද මසාජ් ක්ලිනික් එකක් කොහොම කොහෙද යකෝ ආයුර්වේද මසාජ් ක්ලිනික් ලංකාවේ තියෙන කොයිවත් එක තමයි කියලා එතන ඉන්න අයටත් ගහලා මහා ජංජාලයක් නටලා තිබුණා. ඉතින් ඒ නිසා මෙන්න මේ තත්ත්වෙන් මේක මුදා ගන්නට අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව තියෙනවා. ඒ වගේම ඔසූයන් වර්ධනය කරගන්නට ඔසූයන් වැඩි වැඩියෙන් ඇති කරගන්නට පාසල් දරුවෝ මේ සඳහා උනන්දුවක් ඇති කරගන්නට ක්‍රමවේදයක් අපි ඇති කරගන්නවා. බලන්න අපි රබර් වලට දෙන සහනාධාර තේ වලට දෙන සහනාධාර පොල් වලට දෙන සහනාධාර කො ඖෂධ වගාවට සහනාධාර අපි තේ දැල්ලට දෙන සැලකිල්ල ඖෂධ වගාවට දෙනවද මේ රටේ? එහෙනම් මේ සඳහා සහනාධාර ක්‍රමයක් ගැන රජයේ අවධානය යොමු යුතුයි කියලා මම කියනවා. ඒ වගේම පාසල් විශ්වවිද්‍යාල තරුණ ගොවිපළවල් විශේෂයෙන්ම අද හැමදේම පෞද්ගලීකරණයත් එක්ක බද්දලා යන හින්දා තරුණ ජනතා සමාගම් ඇති කිරීම හරහා මේ ඖෂධ පැළ රෝපණය සහ වනවගාව ඇති කිරීම අලුත් මානයකින් ආරම්භ කිරීමට හැකියාව තියෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි 1961 අංක 31 දරන ආයුර්වේද පනත මේක සංශෝධනය වෙන්නේ නැහැ. දැන් 61 අංක 31 පනත ගෙනකොට ලංකාවේ ආයුර්වේද උපාධිධාරීන් කියලා වර්ගයක් හිටියේ නැහැ. මොකද මේ උපාධිය ඇති වුණේ 1982 පස්සේ යක්කල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයත් රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යාලයත් ඒ වකවානුවේ ඩිප්ලෝමා දුන්නේ. ඉතින් ඒ නිසා මේ පනත වහාම යාවත් කාලීන කරගන්නට අමාත්‍යංශයේ අවධානය යොමු කළ යුතුව තියෙනවායි කියන කාර්යය මම කියනවා. මොකද ඒ පනත තමයි ඔබේ අමාත්‍යංශයේ හිස. ඒ නිසා හිස වඩා විධිමත් කරගන්න නූතනත්වයක් එක්ක ගලපන්න කටයුතු කළ යුතුව තියෙනවායි කියන කාරණේ මම සඳහන් කරන්න ඕනේ. ඒ වගේම මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි ඉතුරු වෙලා තියෙන සීමිත කාලය තුළ කොහොමද මේ ආයුර්වේද වෛද්‍ය උපාධිධාරියාට රැකියා ස්ථාපනය කරන්න පුළුවන් අලුත් මානයන් කීපයක් මම පෙන්වලා දෙන්න කැමති ගරු ඇමතුමාගේ අවධානයට. දැන් බලන්න ප්‍රජා සෞඛ්‍ය නිලධාරී තනතුරු ඇති කිරීමේ වැඩසටහන තවතවත් පුළුල් කිරීමෙන් ඔබට මේ වෛද්‍යවරුන් වැඩි පිරිසකට රැකියා දීමේ හැකියාව තියෙනවායි කියන කාරණේ මම පෙන්වන්නට ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම දැනට කිරිබත්ගොඩ ප්‍රදේශයේ ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය අමාත්‍යතුමාගේ අර මුදල් ලබාගෙන ක්‍රියාත්මක කරන පංචකර්ම මධ්‍යස්ථානය වැනි මධ්‍යස්ථාන දිවයිනපුරා පෞද්ගලික අංශත් එක්ක එකතු වෙලා රාජ්‍ය නවන සංවිධානත් එක්ක එකතු වෙලා දීප ව්‍යාප්ත වැඩපිළිවෙලකට යාම තුළ ඒ තුළ උපාධිධාරීන්ට සැලකිය යුතු මට්ටමක රැකියා අවස්ථා උත්පාදනය කරන්න පුළුවන්. දැන් අවසන් කරත් හොඳයි. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මට විනාඩි 2යි 3යි 25ක් ලැබුණා විනාඩි 22යි තාප්පර 58යි. ඕක වැරදි ඇති එහෙනම්. මේ නෑ නෑ මේ විලා. ඒ නිසා මම ඉතාල පැහැදිලිව කියන්න කැමතියි. විනාඩි 2ක් තියෙනවා. ගරු පාර්ලිමේන්තුවේ වේලාවට අනුව විනාඩි 2ක් තිබෙනවා. ආ ඒක හරි. ඒක දැන් අවසන් කරන්න කිව්වා මම මේ බැලුවා. හරි. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඒ වගේම පාසල් විශ්වවිද්‍යාල හා එවැනි ආයතනවල ආයුර්වේද වෛද්‍ය ඒකක ඇති කරන්න පුළුවන්. දැන් බලන්න කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය තුල තියෙනවා බටහිර වෛද්‍ය පීඨයක්. ඇයි අපේ ත්‍රිවිධ හමුදාව තුල ආයුර්වේද වෛද්‍ය පීඨ ඇති කරන්න බැරි? ඇයි අපේ ත්‍රිවිධ හමුදාව තුල ආයුර්වේද රෝහල් ඇති කරන්න බැරි? ඇයි අපේ බන්ධනාගාර තුල ආයුර්වේද රෝහල් ඇති කරන්න බැරි? ඒ ගැන අවධානය යොමු කරන්න පුළුවන් නම් පොලිස් දෙපාර්තමේන්තුව තුල තිබෙන බටහිර රෝහලට අමතරව ඇයි ආයුර්වේද රෝහලක් ඇති කරන්න බැරි? රැකියා ලබා දෙන්න උවමනා නම් නිර්මාණශීලී වැඩ කටයුතු හදාගෙන මවාගෙන මේ අමාත්‍යංශයට කරන්න පුළුවන් කියන කාරණේ මම මතු කරන්න අවශ්‍යයි. ඒ වගේම දැන් ආයුර්වේද උපාධිධාරියා
එවගේම ඩිප්ලෝමා දාරියා, එවගේම පාරම්පරික වෛද්‍යවරයා. මේ තුන්දෙන අතර සමබරතාවයක් ඇති කරන්න ඕනේ. ඩිප්ලෝමා දාරියා තෝරාපත් කරගැනීමේ ක්‍රමවේදය නීති රීති මගින් වඩා ශක්තිමත් කර යුතුව තියෙනවා. සැබෑ පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයා නොසලකන්නේ නැතුව ඔහු ඔසවන්න පුළුවන් ඉහළටම ඔසවන අතර ඔහුට ඩිප්ලෝමා දාරීන් විදිහට ඇතුළත් වෙලා මේ ශිෂ්‍ය තුල කටයුතු කරන්නට ඉඩ දුන්නාට කිසි වරදක් නැහැ. හැබැයි ඩිප්ලෝමා දාරීන් නාමයෙන් ඒක පිටිපස්සෙන් රින් ගන්න පුළුවන් මේ ආයුර්වේද ශිෂ්‍යට රින් ගන්න පුළුවන් හොර දොරකඩක් බවට පත් වෙන්නට ඉඩ තියන්න එපායි කියන කාරණේ අපි කියනවා. මුදල් දීලා මේ උපාධිය ගන්න පුළුවන් තත්ත්වයක් නැත්නම් මේ ඩිප්ලෝමාව ගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙන්නට ඉඩ තියන්න එපායි කියන කාරණේ මම මේ අවස්ථාවේදී මතු කරන්නට කැමතියි. ඒ නිසා මේ සියල්ල මුල් වුණු ජාතික රැකියා ලබා දීමේ උපාධිධාරීන්ට ආයුර්වේද උපාධිධාරීන්ට ජාතික ප්‍රතිපත්තියක් රැකියා දීපේ ලබා දීමේදී සම්පාදනය කරන ගමන් මේ උපාධිධාරීන් ඩිප්ලෝමාධාරීන් සහ පාරම්පරික වෛද්‍යවරුන් වෙන වෙනම ලයිස්තු කීපයකට ලියවංච කරන ක්‍රමවේදය වඩා ශක්තිමත්ව සකස් කරන්න පුළුවන් නම් ඒ සකස් කිරීමෙන් වැඩි අවස්ථාවක් මේ අයට ලබා ගැනීමට පහසුකම් ලැබෙනවා. ඒ වගේම අවසාන වශයෙන් මම සඳහන් කරන්නට කැමතියි මේ බටහිර වෛද්‍ය ක්‍රමයේදී පශ්චාත් සීමාවාසික පුහුණු කාලයක් තියෙනවා. දැන් ආයුර්වේද පෝස්ට් ඉන්ටර්න් කියන කාර්යයක් මම කියන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවේදී තියෙනවා. කාලය අවසානයි. උපාධිය ගත්තට පස්සේ නියම පත්වීම හම්බ වෙනකන් එක්තරා වකවානුවක හැබැයි ඔහු අතරින් නැහැ. ඔහුට අවස්ථාව දෙන්න. ඒ වගේ පෝස්ට් ඉන්ටර්න්ෂිප් එකක් නිර්මාණය කරන්න පුළුවන් නම් ආයුර්වේද වෛද්‍ය උපාධිධාරියාට ඒ තුලින් ඔහුට මේ රැකියා ලෝකෙට එකතු වීමේ ගැටලු ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙන්න මේ සියලු කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් හොර බටහිර වෛද්‍යවරු අල්ලනවා වගේම හොර ආයුර්වේද වෛද්‍යවරු යාපන්ති නැති අය විවිධ අක්‍රමිකතා මැද කටයුතු කරන අය සම්බන්ධයෙනුත් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රමවේදයක් එක්ක ආයුර්වේද ආර්ථිකයකට රට පොළාපනින්ට පුළුවන් වාතාවරණයක් ගොඩනගන්නට කටයුතු සම්පාදනය කරන්න කියලා ඉල්ලමින් මගේ අද ස්වල්පය සමාප්ත කරන බොහොම ස්තුතියි.